SLT Mobitel. Pululthama aavaranayak sahitha vegavathma mobile 4G jalaya. Naveen, සියයට 86ක ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රකාරය ඔසවන්නට සමත් වුණා. නිරෝෂා අපිටත් කියනවද? හොඳ එලා ඩම්පීමට උකුනේ. මොකක්ද උනේ? අර අර. සින්දු හොඳටම මතක තිබ්බේ අන්තිමට. හරි. ආවද උනාද? නෑනේ. නෑනේ නෑ. මයික් එකට කිය.
සතුට වැඩි කමකටද මන්දා සතුට වැඩි කමකටද මන්දා කමන්නේ චුට අහිංසක විදිහට කිව්වා මේ නිසා කමන්නේ ඒකට ඒ වෙනකොට ඉතින් නේද වෝල් එක ගිහිල් ඉවරයි නේද අපිට මෙතන ඇත එල්ලිලා තමයි අපි තුන් දෙනෙක් ගිහින් එල්ලෙන්න තමයි තියෙන්නේ නැද්ද හරි නවීන හරිම ප්‍රාසංගිකයි හරිම නිදහස් වේදිකාව තුළ අර කලින් කිව්වා වගේ අර ශහාන්ට කිව්වා වගේ ඔයාගේ තියෙන වෙනම අනන්‍යතාවයක් ඒ අලුත් බවක් ඒ සියලු දේවල් එක්ක ඔබ කාවවත් අනුගමනය කරනවා කියලා දැනෙන්නේ නැහැ ඒ ගීතය තුළ ඔබගේ හඬකින් ඔබගේ ඉරියව් වලින් ඔබගේ නිරූපණයන්ගෙන් තමයි මේ ගීතය පෝෂණය වෙලා තිබ්බේ ඔබගේම වර්ෂන් එකක් කියලා හැටියට තමයි මම දකින්නේ මම ඒක කම්පයර් කරේ නැහැ පරණ කලින් ගීතයත් එක්ක කියන්නේ මුල් ගීතයත් එක්ක ලස්සනයි බලන් ඉන්න හරි ප්‍රියයි ප්‍රියයි ඉතින් මම හිතනවා ගමනක් යන්න පුළුවන් මේ වේදිකාව තුළ කියලා අමල් තමයි මුලින්ම මන අපේ පළකලේ ඔව් නවින් පුතේ ඇත්තටම මම මුලින්ම මේ වෝට් කරන්නත් හිතුනේ මොකද රියසල්ස් බලන වෙලාවට වැඩිය රියසල් වල නම් ওই විදියට කිව්වේ නැහැ චුට්ටක් එහෙට මෙහෙට වැඩි වැඩි තිබුණේ නමුත් මේක පටන් ගත්ත වෙලාවෙම වැඩේ ලස්සනටම කරගෙන ගියා ඉතින් ඒකින්ද සන්තෝෂේ වැඩි කමට මුලින්ම ලකුණු හත දුන්නා තව එකක් තමයි පුතේ මේ ඔය අමරු ස්ටේජ් එක නියමටම ඔයාට ඌමනා පිළිවෙලට වායක ඔයාගේ නතු කරගන්න thank you sir ලස්සනයි ඔයාගේ dance එක මරු ඔයාගේ ඇස් වලින් ඔයා කතා කරනව මරු ඒ ඔක්කොම ලස්සනයි පුතා ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් වේවාට ජය වේවා thank you sir god bless you thank you නවීන් බයික් එක ගන්නවට අකමැති කවුද වැඩි අකමැත්තක් තියෙන්නේ කාගෙන්ද ගෙදර දෙන්නගෙම තමයි ගෙදර දෙන්න කියන්නේ අම්මයි තාත්තයි ඔය ඉන්නේ හා දැන් පොඩි චාන්ස් එකක් තියෙයිද නැහැ දැන් තව ආරක්ෂා කරයි දන්නේ නේද බයික් එකක් තියා පයින්වත් යන්න දෙන්නේ නැතුව ඊට පස්සේ හා කියන්නකෝ මොකද හිතන්නේ මේ පුත්‍ර රත්නය ගැන ඔව් බයික්ස් වල අපි පාරේ නිතරම දකින්න දේවල් එක්ක දැක්කම ඉතින් පයින් යන්නත් බැරි තත්වයක් අපේ රටේ තියෙන්නේ ඉතින් ඒකට මම කැමති නෑ හැමදාම මම වැඩ කරන්න කිලෝමීටර් 50ක් යනවා නුවර පාරේ ඒ පාරේ යනකොට හැමදාම යනකොට එනකොටයි දකින්නේ ඕවා තමයි හරි අපි බයික් අමතක කරමුකෝ එහෙනම් නහ දැනට එනං ආ මොකද හිතන්නේ අද දැන් මේ ගායනය ගැන මෙහෙම දැක්කහම වේදිකාවේ ගොඩක්ම සතුටුයි එයාගේ හීනයක් කළා තිබුණේ මේ මේ වේදිකාවේ ඇවිල්ලා එකක් කිව්වොත් ඇති තාත්තේ කිව්වා ඒ වගේම මේ අපේ ගෙදර ඔකේෂන්ස් වල සහ මගේ යාළුවන්ගේ රෙස්ටුරන්ට් වල මොන හතරරි ගියාමත් මෙයාට මයික් දෙනවා කට්ටිය. ඒ හුරුවත් පොඩ්ඩක් තියෙනවා. පොඩි කාලේ ඉඳලම ඉතින් සින්දුවම තමයි කී කියම ඉන්නේ. වැරද්දක් වෙලා නැහැ නේ. ඔව් එහෙම හිතනවා. ෂයන් අතරම මේ තරගයක්කට වඩා නේද? ඔහු මේ විනාඩි 3 හොඳට පාවිච්චි කරා මං හිතා. ඔව් අතරම يعني නවින් කතා කරන තැන ඉඳන්ම එයා එයාගේ ජීවිතය ගැන කියන තැන ඉඳන්ම එයා කිසි දෙයක් හංගන්නේ නැතුව එයාට එයා ආස ටික කියනවා. ඔව්. ඒක කැමති. එතකොට ස්ටේජ් එක උඩත් එයා ආස දෙය කරනවා. මං හිතනවා මේ දෙමාපියෝ ගොඩක් සතුට වෙන්න ඕන දරුවෝ හරි විශේෂයක් එක්ක තමන් ආස දෙය කරන එක තාත්තේ අම්මේ මේ සංගීතය කරනවා කියන්නේ වැරදි නෑ. ඉතා හොඳයි. නමුත් බයික් කතාවට මමත් එකගයි. හැබැයි මගේ තියෙන තිබුණ එහෙම තමයි. හැබැයි බය වෙන්න එපා නවින්. මේ ස්ටේජ් වල රියැලිටි වල බයික් හීන තියාගෙන ඉන්න දරුවන්ට වාහන වල යන්න හම්බ වෙනවා. ආරක්ෂාකාරීව යන්න පුළුවන්. තමන්ගේ හීන වැඩි දියුණු වෙනවා. ඉතින් බයික් එකක් තෑගි හම්බෙන්න තිරකට තියෙනවා. සාමාන්‍ය මේ වේදිකාව එහෙම කිව්වම හම්බෙච්ච අවස්ථාවල් අනන්තයි. බයික් එකක් ගෙදරට ඒ සමහර විට ප්‍රවේශමෙන් පදින්න. හැබැයි ඔයාගේ හීනෙට තව ફોකස් කරන්න අවධානය දෙන්න. ඔයාගේ වයසත් එක්ක අර ඔයා කිව්වා වගේ පොඩ්ඩක් දරබ්බරයිනේ. එහෙම නැතුව අවධානයෙන් ඉන්න මං හිතනවා අනාගතයේ සුබ වේවි කියලා. Thank you so much. God bless. Hondai